සනස ලයිෆ් දිවිජය සුරක්ෂිත ආයෝජනයකට නමර දින විසඳුම සනස ලයිෆ් ඉන්ෂුරන්ස්. හමුව පිළිබඳව සිය නිල ට්වීට් ගිනුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටිනිලා ජෝජිවා මහත්මිය පවසන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදු කළ බවයි. ආර්ථික අර්බුදෙන් අත්මිදීම සඳහා සිය වගකීම් ඉටු කිරීමට සිළු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජෝජිවා මහත්මිය සිය ට්වීටර් සටහනෙන් පෙන්වා දෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහතාද ට්විටර් සටහනක් තබමින් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම එහිදී කළමනාකර අධ්‍යක්ෂකවරිය වෙත යළි තහවුරු කළ බවයි. ණය තිරසර භාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශ්‍රී ලංකා දූත පිරිස මෙම හමුවේදී යළි තහවුරු කර තිබෙනවා. ශ්‍රහන් සේමසිංහ මහතාගේ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආර්ථික අර්බුදයෙන් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කෘතඥතාවයද පළ කළ බවයි. මේ අතර අමරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වෙන G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සේමසිංහ මහතා පවසන්නේ මෙවර G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අරමුණ අභියෝග මධ්‍යයේ තිරසාර සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි. ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසර සහ සාමූහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගියන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායි ලෙස සහය විය හැකි ප්‍රධාන ශේෂ්ත්‍ර සාකච්ඡා කිරීමට G24 සමුළුව වේදිකාවක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.